මිනිස්සු කැමති විවිධ විදියට තමන්ව හඳුන්වන්න. රුවන්ති කැමති ඔබ මොන විදියට හඳුන්වනවටද? මං කැමති මම හොඳ අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරන ගැහැණියක් කියලා හඳුන්වනවා. අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරන ගැහැණියක්. ගැහැණිය මොන වගේද? බොහෝ දේවල් දරා ගන්න පොළවක් වගේ කෙනෙකුට. එතකොට අම්මා? අම්මත් ඒ වගේ. ගැහැණිය ඇතුලේ අම්මා ඉන්නවා, අම්මා ඇතුලේ ගැහැණිය ඉන්නවා. ඔබට මේක දැනෙන්නේ කොහොමද? මහ පොළොව වගේ සියල්ල කියන්නේ ගැහැණිය තුළ තමයි මාතෘත්වය නිර්මාණය වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගැහැණිය තුළ මේ මාතෘත්වය කියන ගුණ කොහොමත් කැටි වෙලා තියෙනවා. ඒක ගස්වැල්වල පවා සතුන්ගේ පවා ඒකේ විශේෂයක් නැහැ. ඉතින් ගැහැණිය කියන්නේ මේ මාතෘත්වයයි දෙකම මම දකින්නේ එකම පදයක් විදිහට තමයි. අම්මා මහ පොළොවක් නම් පිරිමියා මොන වගේද? අහස වගේ. පිරිමියා ඔබට දැනෙන්නේ කොහොමද? එහෙම තමයි. අහසයි පොළොවයි වගේ. හැබැයි ඒක මේ බොහොම සමාන්තර විදිහට තමයි ඒක ගල්ප ගන්න වෙන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ ඒ දෙන්න අතර ලොකු ඝට්ටනයක්වත් තියෙනවා කියලා. නමුත් දැන් අපිට දැන් ජීවත් වෙන සමාජයේදී අපිට පුළුවන් අහසයි පොළොවයි වගේ කියන මේ බෙදීමත් එක්ක මේක දකින්න. නමුත් අවසානයේ මේ ධාතුව එකයි. අපි හැමෝම මිනිස්සුෝ තමයි අවසානයේ. ඉතින් නමුත් අර අපි එදිනදා ජීවිතයේදී අම්මා කෙනෙක් විදිහට, බිරිඳක් විදිහට, යෝග උගන්වන කෙනෙක් විදිහට හරි, ලේඛිකාවක් විදිහට හරි, ඒ ඒ භූමිකා අපිට රඟපාන්න සිද්ධ වෙනවා. එතකොට ඔය කියන එක එක ගුණයන් අපිට මේ ආරෝපණය කරගන්න වෙනවා. නමුත් අවසානයේ ගැහණු පිරිමි අපි සියල්ලම මේ එකම මානුෂත්වයේ කියන බීජයෙන් තමයි අපි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක සමානයි හැමෝටම. ඉතින් මම දකින්නේ එහෙම. ගැහණිය අපි කියන සුන්දර ගැහණිය නිර්මාණය වෙන්නේ මොන වගේ පරිසරයකද? ඕනෑම පරිසරයක ගැහණිය කියන කෙනා නිර්මාණය වෙන්න පුළුවන්. ඒක තමයි මං හිතන්නේ ගැහණුකමක් කියන්නේ. ඒකට කියන්නේ කිසිම මේ වගේ තත්ත්ව අවශ්‍යයි එහෙම කියන්න බෑ. මේක ඕනෑම තැනක මේක කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. ඒ සුන්දර පරිසරය බලපාන්නේ නැද්ද සුන්දර ගැහණියක් නිර්මාණය වෙන්න? අනිවාර්යෙන් බලපානවා. මොකද ඒ කඳු අතරේ ඒ විඳපු දේශගුණය ඇතුලේ ඒක වෙනම මිහිරි මතකයක් තියෙනවා. එතකොට ඊට අමතරව ඒවලින් අපි ලබාපු කියන්නේ මනුෂ්‍යත්වයට ලබාගත් සාරයන් වෙනස්. මේ කොළඹ පොළවට වඩා මේ බදුලේ පොළවේදී ඒ පෝෂණය වෙනස්. ඉතින් ගොඩක් පුංචි කාලේ ඉඳන්ම සුන්දර මතකයන් තියෙනවා කඳු කරේ. ඉතින් පුදුමාකාර නිදහසක් අත් වෙනදා. ඇත්තට මේක සෑහෙන දුරට බලපෑව මං අද මෙහෙම වෙන්න. ඔබේ කවි නිර්මාණය වෙන්නේ ඒ කඳු කර පොළොව ඇසුරේ. පළමු කවිය හෝ නිසදස නිර්මාණය කළ දවස ඔබට දැනෙන්නේ කොහොමද? මට හරියටම මතක නැහැ මම කොයි කාලෙද ඒක ලිව්වේ කියලා. නමුත් මට ඒ අත්දැකීම මතකයි. අපේ ගෙදරට පහළ මේ බදුළු ඔයත් එක්කම මේ කුඹුරක් තියෙනවා, පුරාණ වෙච්ච කුඹුරක්. ඉතින් මම කියන්නේ මට මතක නැහැ මම ඉස්කෝලේ වැඩ කරනවද මොනවද කරන්නේ කියලා. මට මතක නැහැ පොත් සම්බන්ධව යමක් කරා කියලා. නමුත් මට මතකයි මම ওই ගම පුරාම රස්තිය අදු ගහනවා. දැන් මතක් කරත් ළමා කාලේ කඳුයි ගඟයි ඇරෙන්න මට පොත් ගැන මතක් කරගන්න හරි අමාරුයි. ඉතින් ওই කුඹුරේ මේ මම නිදාගෙන ඉන්නවා. එතකොට මට පේන්නේ අහස. අහසත් එක්ක මේ මට පේන්නේ නමනුකුල කඳු පන්තිය. ඒ කියන්නේ එතකොට දැන් අහසේ දැන් හවස බලාකුළු යනවා. දැන් මට තේරෙන්නේ නැහැ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒක මොකක්ද කියන එක මට තේරෙන්නේ නැහැ මේ වයසේදී. එතකොට දැන් මට මේක කාට හරි දැන් කියන්නේ මට කියන්නේ පුදුමාකාර ප්‍රීතියක් හරි මොකක් හරි මම අත්විඳා කියලා මට මතකයි. දැන් මට මේක මේ කියන්න බෑ කාටවත්. ඒක මෙන්න මේ වගේ කියලා. ඉතින් එතකොට තමයි මම උත්සාහ කරන්නේ දැන් මේක කොහොමද මම මේ මගෙන් එළියට දාන්නේ කියලා. ඉතින් එතකොට ඔය මේ පොත් අතරේ මම ඉතින් ඕක ලියනවා මේ
වලාකුළම කඳු වෙනවද කඳු මං වෙනවද මොකද මට මොනවත් එකැන් එක මොහොතක මුකුත් මතකත් නැහැ හැබැයි අර හැම දෙයක්ම තිබුණ බවත් මතකයි. ඉතින් ඒක තමයි මගේ පළවෙනි කවි අත්දැකීම මං හිතන්නේ. ඔබේ පළමු කවි ප්‍රකාශනය සබාධම ඇසුරෙන් කරන්නේ. එතනි දම්ම අද වෙනකමනුත් සබාධමත් එක්ක තමයි සියලු නිර්මාණයන් සිද්ධ වෙන්නේ. ඔබ ගමේ ඉඳලා නගරයට ආව කෙනෙක්. නගරයේ අත්දැකීම් මොනවාගේද? නගරයට එනකොට ඒක ටිකක් වෙනස් අත්දැකීමක් වෙනවා. මොකද අර කඳුකරේ තිබුණ මොකක් හරිම ලිංගතුකමක් මට දැනෙන්නේ නැහැ මේ කොළඹ හස් යටවත් මේ පරිසරේවත්. ඉතින් කොළඹ ඉන්න අතරේ නිතරම හිත තියෙන්නේ මේ බදුල්ලේ තමයි. කවදද යන්නේ කවදද යන්නේ කියලා අර මේ ප්‍රත්‍යක්ෂ තැටියක් උඩ ඉන්නා වගේ තමයි ඉන්නේ. නමුත් ඒ ඒ පීඩනයන් දරාගන්න අර මතකයන් බොහොම මිහිරි ලෙස මේ හිත පුරා සැරිසැරුවා කියන එක තමයි මට ඒකට කියන්න පුළුවන්න්නේ. ගමේ මිනිස්සුයි නගර මිනිස්සුයි අතර වෙනසක් තියෙනවද? මුල් කාලීනව මට එහෙම වෙනසක් තේරුණා. ඒක අර මං හැදිච්ච වැඩිච්ච පරිසරයයි එතකොට මේ සංස්කෘතියයි මේ දේවල් හරිම වෙනස්. කාල වැඩ කරන වෙලාවල් වෙනස් වැඩ කරන විදිහ වෙනස්. එතකොට අනිත් එක දැන් බදුල්ලෙදි මම පාසල් මේ කාලයේදී තමයි මම බදුල්ලෙදි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙට ආවහම මට වෙන සමාජයක් එක තමයි ගැටෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් ඒ සියල්ලම වෙනස් වෙනවා. මේ නමුත් ඉතින් දැන් එහෙම මට වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් එදා මට එහෙම වෙනසක් තේරුණා. ඔබ විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරන්නේ කොයි කාලෙද? ඇත්තටම මම එක කාලකදී මම يعني මම ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන්ම යොමු වෙනවා මේ පත්තර රස්සාවට. මම විදුසර පත්තරෙත් එක තමයි පටන් ගන්න. ඊට පස්සේ විදුසර පත්තරේ ඉඳලා තමයි මම රිවිර පත්තරෙත් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් ওই දිගටම ලේඛන කතා මේ කලාවේ යෙදෙලා පස්සේ මට බබාලත් හම්බුණාට පස්සේ තමයි මම ආපහු අධ්‍යාපනයට යොමු වෙන්න හදන්නේ. මොකද මගේ පුතත් එක්ක තමයි මම තීරණය කරන්නේ මම ඉගෙන ගන්න ඕනේ ආපහු මේ මේ ගැන කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පටන් ගන්නේ. මනෝවිද්‍යාව. ඔබ සරසවියේදී මනෝවිද්‍යාව විෂයක් විදියට හදාරනවා. ඒ අත්දැකීම් බබාලගේ අධ්‍යාපනයට ඔවුන්ගේ ජීවිතයට යොදා ගන්න කොහොමද? මනෝවිද්‍යාව හදාරනකම් මම හිටියා යම් කිසි ගැටලුවක මොකද්ද මේ කියලා. ඒ කියන්නේ දැන් මෙච්චර කල් අපි වැඩි හිටියොත් එක ගුරුවරුන් එක ගනුදෙනු කරලා තිබුණාට දරුවොත් එක කොහොමද ගැටෙන්නේ කියන අත්දැකීම ලැබිලා තිබුණේ නැහැ ඇත්තටම. ඒක අර කියන්නේ පෑ 24ම මේක ඉවරයක් වෙන්නේ නැතුව මේක මේ දැන් ඒ කියන්නේ කවදාවත් නතර කරන්නත් බෑ මේක විනාශ වෙනවා දවසින් දවස. කියන්නේ අද මෙහෙම කරනවා කියලා හෙට ඒ දේ ඇප්ලයි කරන්න බෑ. එතකොට දැන් මේක වෙනමම සබ්ජෙක්ට් එකක් කියලා මට තේරෙන්න ගත්තා. ඉතින් එතකොට මම ට්‍රයි කරා මේ මොකද්ද මේක දැන් මම මේ යන විදිහට යනවද මේ රැල්ලෙම මම මේ යන විදිහට යනවද එතකොට මොකද්ද මේකෙන් වෙන්නේ يعني මේක බැරිද මට මීට වඩා ගුණාත්මක විදිහට කරන්න කියන එක මම කල්පනා කරා. ඉතින් ඒකත් එක්ක මගේ පුතාගේ ගැටලුවක් ඇති වුණා. ඉතින් මට තේරුණා යා වෙනස් දරුවෙක් කියලා. ඉතින් ඊට පස්සේ දැන් මට ඕන වුණා මේ කොහොමද දැන් මේ වෙනස් දරුවෙක් එක්ක වැඩ කරන්නේ දැන් ඒකත් මේ කියන්නේ අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ ටික තේරුම් අරගන්නමින් ඉද්දී මම හිතුවා එහෙනම් මම අධ්‍යාපනයේ පැත්තේ මේක හොයලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒකයි මම මනෝවිද්‍යාව හදාරන්න යොමු වෙන්නේ. මනෝවිද්‍යාවත් හදාරනකොට මම දරුවන් සම්බන්ධව තමයි විශේෂයෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ මම මනෝ උපදේශනයට යොමු වෙනවා. මනෝ උපදේශනයේදී තමයි මම තේරුම් ගන්නේ දැන් අපි උපදේශනයේදී යම් කිසි උපදේශනයක් සිදු කරනවා. නමුත් එතනදී අර මේ කාට වුණත් එයාට මොන මොකද්ද කරන්න ඕනේ කියන මේ පාර ඒ කියන්නේ උපදේශනයේදී අපි එහෙම දෙයක් මේ අපි උපදෙස් දෙන්නේ නැහැ මේක කරන්න ඕනේ කියලා. නමුත් අපිට යම් කිසි දේවල් ටිකක් පෙන්වන්න පුළුවන් නම් මෙන්න මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා එයාට යොමු වෙන්න පහසුයි වගේ දෙයකට.
ඉතින් එහෙම දේවල් ලංකාවේ හරි අඩුයි. ඒ කියන්නේ දැන් පිටරටක නම් ආර්ට් තෙරපි, මියුසික් තෙරපි මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. දරුවන්ට විශේෂයෙන් තියෙනවා. ලංකාවේ බැලුවොත් ස්පීච් තෙරපි විතරයි තියෙන්නේ. ඉතින් ඒකත් සීමිත, කතා කරන්න බැරි දරුවෝ, කියන්නේ කතන ආබාධ තියෙන දරුවන්ට විතරයි මේක යොමු වෙන්නේ. ඒ අරන් වෙන කියන්නේ වෙනම මේ උපදේශනය සම්බන්ධ වෙන සේවාවක් නැහැ. ඉතින් මට ඒකෙදී අවශ්‍ය වුණා මිනිසුන්ට අර කාගෙවත් උදව්වක් නැතුව තමන් යම්කිසි ගැටලුවක ඉන්නවා නම් තමන් කොහොමද මේකින් ගොඩ එන්නේ කියලා මේ මොනවා හරි ක්‍රමයක් හොයාගන්න. ඉතින් උපදේශනේ මම ඉගෙන ගන්නේ බෞද්ධ දර්ශනයත් එක්ක. එතකොට බෞද්ධ දර්ශනය මට එතකොට ඇසුරු කරන්න ලැබෙන්නේ උපදේශනයේදී. එතකොට මම තේරුම් ගන්නවා මේ කියන මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මේවා අපිට පුළුවන් නේද අපේ මේ පෞද්ගලික ජීවිතේට මේ යොදා ගන්න කියලා. පස්සේ මම බලනවා මේක ඉගෙන ගන්න ක්‍රමයක්. නමුත් ඒක විවිධ ගුරුවරුන් එක්ක මම ඉගෙන ගන්නවා. එතකොට ඒ ඉගෙන ගැනීමේදී තමයි මම යෝග වලට මේ උනන්දුවක් දක්වන්නේ. તો ලංකාවේ, ඉන්දියාවේ මම ගොඩක් ගුරුවරුත් එක්ක ඉගෙන ගන්නවා. ඒ අතරේ මට හම්බ වෙනවා බොහොම සුවිශේෂී ගුරුවරෙක්. සුවිශේෂී ගුරුවරයෙක් කියන්නේ දැන් මම විවිධ ගුරුවරුත් එක්ක මේ දේවල් ඉගෙන ගන්න මේ අවුරුදු ගණනාවක්. එතකොට මම දැකපු අර තමන් කියන දේ මේ පෞ මේ ප්‍රායෝගිකව කරමින් ඉන්න ගුරුවරයෙක් තමයි මට හමුවේ. ඉතින් මම ඔහු ඒ වෙලාවෙම විශ්වාස කරන්න ගන්නවා. මොකද ඔහු ප්‍රායෝගිකව ඔහු කියන දේ මේ පුහුණු වෙමින් ඉන්නවා. ඉතින් ඔහු හරහා මට ලැබෙනවා මේ පැරණි යෝග සම්ප්‍රදාය. ඉතින් එතනින් පස්සේ තමයි කතාව පටන් ගන්න. එතකොට පියාසරණේ හැදෙන්නේ ඒක හරහා. ඉතින් ඔහම තමයි අධ්‍යාපනය ගලාගෙන ආවේ මෙතනට එනකන්. ඔබ කියනවා පියසරණියේදී ඔබේ මුල් ගුරුවරයාගේ න්‍යායික සහ ප්‍රායෝගික පැත්ත සමානයි කියලා. ඇත්තමද මේ කියන්නේ? ඔහු ඇත්තටම කියන්නේ දැන් මම විවිධ ගුරුවරුන් මම ඇසුරු කරලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ විෂය නිර්දේශයක් තියෙනවා. ඉතින් අපි යෝගාසන ඉගෙන ගන්නවා, 100 ගාණක් ඉගෙන ගන්නවා, මේවා මේ ස්කෙච් කරමින් අඳිනවා, එතකොට මේවා ගැන ලියනවා, මේක හොඳයි මේ ලෙඩේට, මේක හොඳයි මේ ලෙඩේට. ඊට පස්සේ අපි විභාගයට මේවා පාඩම් කරනවා. ඊට පස්සේ කවුරු හරි එනකොට දැන් නෝට්ස් පෙරලලා බලනවා මොකද්ද මේකට හරියන්නේ කියලා. එතකොට දැන් සමහර රටේ ඒ උගන්වපු දේවල් වලට අදාළම නැති මොකක් හරි ප්‍රශ්නයක් අපිට එන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ මේවල තිබුණා මේ ප්‍රායෝගික ගැටලු. කියන්නේ යෝග කියන්නේ මේ ස්වභාවික දෙයක්නේ. නමුත් ඉගෙන ගන්න ගියාම මේක ප්‍රායෝගික ගැටලු. ඊට පස්සේ මේ දේවල් ඉගෙන ගන්න ගියාම ගුරුවරුන් හරහා දැන් අපි හිතමු යෝග මේ පුහුණු වෙන කෙනෙක් කියලා. එතකොට දැන් සමහර ආසන ඒ ගුරුවරයාට බෑ අපිට කරලා පෙන්නන්න. ඉතින් එතකොට මෙන්න මේ වගේ ගැටලු අහු කියන්නේ ඊළඟට මොනවා හරි අපි දර්ශනය ගැන යමක් උගන්වනවා නම් අපි වෙන පෞද්ගලික යමක් කතා කරද්දී ඒ දර්ශනයේදී අපිට කියලා දෙන දේවල් පෞද්ගලිකව එයා ජීවිතේ පුහුණු වෙන්නේ නැහැ කියලා අපි සමහර වෙලාවට දකිනවා. එතකොට ඉතින් අපිට හිතෙනවා මේක මේ දැන් එහෙනම් මම කරත් මටත් මේක නේද වෙන්නේ කියන්නේ. ඉතින් මම හොයමින් හිටියා නෑ මෙහෙම නෙවෙයි මේක මේ බොහොම ස්වභාවික විදිහට සිද්ධ වෙන්න ඕන යමක් කියන එක තමයි මම හිතමින් හිටියේ. ඉතින් එතකොට තමයි මට මේ මං කිව්ව ගුරුවරයා මට මුණ ගැහෙන්නේ. ඒතර ඔහු ඇසුරේදී මේ ප්‍රථම වතාවට මම අවබෝධ කරගන්නවා මේ මම මොකුත්ම දැනගෙන නැහැ මේ ඇත්තට මොකුත්ම දන්නේ නැති බව ඔහු ඇසුරේදී තමයි මම දැනගන්නේ. ඉතින් එතනදී මට ඒ විශේෂත්වය තමයි ඒ ගුරුවරයා තෝරගන්න මම කියපු විදිහටම ඔහු මේ මට උගන්වන හැම දෙයක්ම ඔහු බොහොම පැහැදිලිව ඔහු වටයින සියලු දෙනා එක්ක ඔහු මේක පුහුණු වෙමින් ඉන්නවා. ඉතින් එතනින් එහාට මට ඔහුගේ ඉගෙන ගන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු දිහා බලමින් මේ සම්ප්‍රදාය උරා ගන්න තමයි තිබුණේ. ඉතින් මුල් ගුරුවරයා කියන්නේ මේ සාමාන්‍යයෙන් අර අපි හැම දෙයක්ම හැම චුට්ට චුට්ට කරනාට වඩා අර ගහ යට වැටලා තියෙන ගෙඩි ටික විතරක් අහුල ගත්තත් හොඳටම ඇති කියන එක තමයි දුන්න උපදේශය. ඉතින් ඒකයි මම මේ මුල් ගුරුවරයාට මේ පියාසරණයත් මේ පිළිගැන්වීමට හේතුව. දරුවන් එක්ක යොදාගන්නේ කොහොමද? මේ
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මේ ලේකම් මේ සියල්ල දාලා යන මොහොතක සිග්මන් ෆ්‍රොයිඩ් බොහොම මේ බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඔහුට කලන්තය හැදිලා වැටෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එතකොට මං කල්පනා කරා මනෝවිද්‍යාව කියන්නේ මනසත් එක්ක ගනුදෙනු කරන විද්‍යාවක්. ඉතින් මනෝවිද්‍යාවේදී මිනිස්සුන්ගේ මනස මෙහෙම ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියන දේ හොයාගත්ත කෙනාට මේක දරාගන්න බැරි නම් එතකොට මේ ඔස්සේ හැදෙන දේවල් නේද අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ කියලා. ඉතින් අනිත් පැත්තට අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ගැන හිතනකොට හිතෙනවා දැන් උන්වහන්සේ තේරුම් ගත්තනේ මේ මම මේක මොනතරම් ධර්මය අවබෝධ කරගත්තත් මේක තේරෙන්නේ මේ කිහිප දෙනාටයි. අනිත් පැත්තට පස්වගත අවසන්ට මේක පැහැදිලි කරන්න ගියාම එතනින් එක්කෙනයි මේක තේරුම් ගත්තේ. එතකොට නමුත් උන්වහන්සේ කිසිම වෙලාවක මේක අතාරින්නවත් මේක ගැන මෙහෙම මේ බලාපොරොත්තු කඩ කරගන්නවත් නැහැ. ඉතින් එතනදී මම තේරුම් ගත්ත එහෙනම් මම මනෝවිද්‍යාව මේ අල්ල ගන්න ඕනේ මෙන්න මෙතනින් කියන එක. ඉතින් ඒකත් එක්ක මම බටහිර මනෝවිද්‍යාවෙන් චුට්ටක් අයින් වෙලා මම පටන් ගත්තා මේ බෞද්ධ දර්ශනයත් එක්ක මනෝවිද්‍යාව කියන කාරණා ටික හොයාගන්න. ඉතින් ඒකෙදි පියාසරණෙත් ඉතින් තියෙන බොහෝ හුස්ම ගැනීම අභ්‍යාස මේ සියල්ල බුදුදහම හරහා අපිට ලැබිච්ච දේවල් තමයි. පියාසරණී කෘතියේදී ඔබ භාවිත කරන භාෂාව අතිශය සුන්දර සුලලිත භාෂාවක්. මේ භාෂා යෙදවීම පුරුණේ කොහොමද? ඒක මං හිතන්නේ මමම හදාගත්ත භාෂාවක්. මං ගොඩක් පොත් කියවනවා. ඉතින් මං දන්නේ නැහැ කොහොමද හැදුනේ කියලා. හැබැයි මම ඉස්කෝලේ යන අවදී ඉඳන්ම මම ලියනවා. ඒ ලියන මේ හැම එකක්ම මේ 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 විලාසයට තමයි ඒවා ලියවෙන්නේ. ඉතින් සාමාන්‍ය පොඩි දෙයක් ලියන්න කිව්වොත් මට ලියන්න පුළුවන් මෙහෙම. මම දන්නේ මේකේ ව්‍යාකරණ හරිද මේක මොකද්ද කියන්නේ මම දන්නේ. මට ඒ වෙලාවට කියන්නේ මගේ හැඟීම් මම කොහොමද ලියන්නේ මම පෑන අරගෙන ලියනවා විතරයි. ඉතින් ඒකෙදි මම මේක හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. නමුත් මට මේක දැනෙනවද කියන එක මම බලනවා. මට දැනෙනවා නම් මට ඒක බොහොම තෘප්තිමත්. පියසරණීය කෘතියේ ඔබට ගස් තියෙනවා. බටහිර බොහෝ පරිසර සිත්තම් තියෙනවා. මේ ආභාෂය ඔබට එන්නේ කොහොමද? පොපුලර් ගස් සම්බන්ධ වෙන්නේ ගුරු ගීතයත් එක්ක. මොකද මගේ පියාසරණ අත්දැකීම බොහෝ සමානයි ගුරු ගීතයට. මට මතකයි මම ගුරු ගීතය මේ කියවනවා. මම ඉස්කෝලේ යන කාලේ නම් පොත් කියවනවා. එතකොට මම 7 වසරදී වගේ මම ගුරු ගීතය කියෙව්වා. නමුත් මට මේක කතාවක් විතරයි. ඉතින් පස්සේ මම පියාසරණ අත්දැකීමත් එක්ක මම ගුරු ගීතය කියවන්න ගත්තා. කියවන්න ගත්තහම මට කියන්නේ නවත්ත ගන්න බැරි විදිහට මට ඇඬෙනවා පොත කියවනකොට. ඒ වෙලාවේ තමයි මට තේරෙන්නේ අර අල්තීනායිගේ ඒ කියන්නේ එයාගේ ඒ ගුරුවරයාට එයාට කියන්නේ සමුගන්නවත් ලැබෙන්නේ නැහැ එයා එතනින් වෙන් වෙලා එනකොට. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කවදාවත් හම්බ වෙයිද කියලා. නමුත් අර ගුරුවරයා දෙන මුල් ටික ඒ ටික හරහනේ අල්තීනගේ ජීවිතේ වෙනස් වෙන්නේ. ඉතින් මටත් මුල් ගුරුවරයා කියන කෙනා අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් ඒකත් එක්ක නැත්තම් මම සාද්ද සමහර වෙලාවට මේ බොහොම මේ සබාහිර සමාජයේත් එක ගැටීමේදී සමහර වෙලාවට විෂාදය වගේ තත්යකට පත් වෙලා ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔය කියන මේ පුහුණු අභ්‍යාසයන් හරහා තමයි මම අනිත් පැත්තට කරකෙන්නේ. ඉතින් එතකොට අර මට මේ ගුරුවරයෙක් මෙන්න මේ තරම් දෙයක් දෙනවා නේද කියන එක මට ගුරු ගීතේ ආපහු කියෙව්වහම මට ඒක දරා ගන්න බැරි වුණා. කියන්නේ මේවා මේ මානුෂිකව සිදුවෙන ගනුදෙනු. ඉතින් මේවා මේ තරම් මෙහෙම කරන්න පුළුවන්ද කෙනෙකුට? කිසිම මේ කොන්දේසියක් නැතුව දැන් අපි කොළඹ ඉන්නේ මේ කෝස් එකට මෙච්චර ගාණක් යනවා මේ කාලෙදි මෙහෙම ඉවර කරනවා. ඒ මුකුත් නැතුව බොහොම ස්වභාවික විදිහට මෙහෙම මේ කියන්නේ සම්ප්‍රදායන් මේවා එහෙම ගුරුවරයෙකුට දෙන්න පුළුවන්ද කියන එක මට අදාහ ගන්න බැරි වෙනවා. ඉතින් ගුරු ගීතයත් එක්ක තමයි මගේ ප්‍රවාහය එළියට එන්නේ. ඉතින් ඒ ගුරු ගීතේ පොපුලර් ගස් දෙක ඒවා මට බොහොම සමීප වෙනවා එතනින් පස්සේ. නැතු මම පොපුලර් ගස් කවදාවත් දැකලවත් නැහැ. නමුත් ඒ කියන පොපුලර් ගස් දෙකේ තියෙන සංවේදනය තමයි මම ඕකේදී අදහස් කරන්නේ. බොහෝ දුරට ওই සංවේදනයන්ම ටිකක් තමයි පියාසරණේ එකතු කරලා තියෙන්නේ. ඔබ ලේඛිකාවක්,
අම්මෙක්. ඔබට ආදරේ දැනෙන්නේ කොහොමද? ආදරේ ආදරේ විදිහටම තමයි. ඒකට මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් අර මට කියන්න පුළුවන් මහ පොළොවක් වගේ තමයි කියන්නේ. සියල්ල දරා ගැනීමම තමයි ප්‍රේමය කියන්නේත් කියලා තමයි මම හිතන්නේ. ගුරුගීතයේ සුන්දර අත්දැකීමක් වෙන්නේ එහි විරහව තැවරී තිබුණ නිසා. ඔබ මොකද හිතන්නේ? විරහව කියන එක කෙනෙකුගේ ජීවිතේ ඕන වෙලාවක මේ වෙනස් කරන්න පුළුවන් දෙයක්. එහෙම ඒ සමහර වෙලාවට අර ඒ තැනට සියලු දේවල් අර මිනිසුන්ව හදලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඒක ඕනම සම්බන්ධතාවයකදී වෙන්න පුළුවන්. ගෑනු පිරිමි සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, යහළුවෝ දෙන්නෙක් අතර වෙන්න පුළුවන්, දරුවෝ මේ මව්පියෝයි එක්ක වෙන්න පුළුවන්. කියන්නේ විරහව කියන එක තමන්ගේ සුරතල් සතා එක්ක වුණත් ඕනම කෙනෙක් එක්ක ඇති වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ ගුරු ගීතයේදීත් ඒ කියන්නේ ඒ විරහව ඒගොල්ලෝ අර කිසිම මේ අප්‍රකාශනයක් නොකරම අප්‍රකාශිකව මේක දරා ගන්නවා. ඉතින් ගස්වැල් පවා මේ සියලුම අපවට තියෙන දේවල් මේ විදිහට මේ දේවල් දරා ගන්නවා ඇති. ඉතින් මමත් උත්සාහ කරන්නේ මේ දේවල් ඒ විදිහටම අර අමාරුවෙන් ගහක් කොළ හැම කොළයක්ම හදන්න බොහොම මහන්සි වෙනවනේ. ඉතින් ඒක එක කාලයකට ආවට පස්සේ මේ කොළ අනිවාර්යයෙන්ම ගැලවිලා යන්න ඕනේ. ඒක එහෙම නොවුනොත් ඒක يعني සබහදාහමට විරුද්ධයි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ කහපාට කොළේ ඉතින් මේ බිමට වැටුනහම මේක බොහොම රිද්මයානුකූලව බොහොම නිදහසේ වැටෙනවා. ආපහු ගහම වලටමනේ වැටෙන්නේ. ඉතින් පොළොව ඉතින් මේක බාර ගන්නවානේ. පොළොවෙන්ම හැදිච්ච කොළය. ඉතින් අන්න ඒ වගේ තමයි මම මේක දකින්නේ. පියසරණියෙන් අපේක්ෂා කරන අවසන් අරමුණ මොකක්ද? මගේ අරමුණ තමයි අපි හැමෝම මේ කියන අභ්‍යාසයන් පුහුණු වෙමු කියන එක. එහෙම ආරාධනාවක්, එහෙම යෝජනාවක් මම සමාජයට කරනවා. මොකද මට මේක හරහා දැනෙනවා මේ සම්බන්ධතාවල බොහොම සැහැල්ලුවක්. ඉතින් මං හිතන්නේ අද සමාජයේට ඒක මේ ලොකු දෙයක් වෙන්න ඇති. මොකද හැමෝම ස්ට්‍රෙස් එක කියන එක හැමෝම අත්දකින්න ඉන්නවා. දැන් දරුවෝ පවා ස්ට්‍රෙස් වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ස්ට්‍රෙස් වෙන්නේ මොකටද? ස්ට්‍රෙස් වෙන්නේ මොකද්ද? එහෙනම් අපේ මනසමයි ස්ට්‍රෙස් වෙන්නේ. ඉතින් මේ ආතතිය ඇයි අපිට දරා ගන්න බැරි? පුංචි දෙයකටත් අපි කේන්ති ගන්නවා. ඉතින් එතකොට මිනිස්සු මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? මිනිස්සුන්ට ජිම් යන්න පුළුවන්. ඉතින් නමු ජිම් ගියා කියලා අපිට මේ අපි තරහ යන එකවත් මේ අපේ ආතතියවත් අපිට කළමනාකරණය කරගන්න බැහැ. ඉතින් අනිත් එක පියාසරණය කියන්නේ යෝගාභ්‍යාසය. එතකොට යෝගා කරන්න කිව්වමත් මිනිස්සුන්ට වෙනම වෙලාවක්වත් මේකට වෙනම ඇඳුම් හදාගෙන යන්නවත් බෑ. ඉතින් මම හොයමින් ඉන්න හැමතිස්සම මේ ස්වභාවිකව ඉඳිමින් අපිට කරන්න ඕන දෙයක්. ඉතින් එතකොට මේ පියාසරණය කියන මාතෘකාව තුළ අපි කතා කරන යෝගාභ්‍යාසයන් සියල්ල මට ඕන වෙලාවක ඕන මොහොතක මට කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක තමයි මගේ යවට මිනිසුත් එක්ක මම ජීවිතේ බෙදා ගන්න එක. ඉතින් ඒක මං හිතන්නේ කාටවත් අමාරු දෙයක් කියලා. ඉතින් මං ආරාධනා කරනවා පියාසරණය හරහා හැමෝටම මේ අභ්‍යාසයන් අපි පුහුණු වෙමු කියලා. මොකද එතකොට තමයි අපිට පුළුවන් අපි යම් කිසි විදිහකින් ගැහැණියක් හරි පිරිමියෙක් හරි නම් අපි වැඩක් කරමින් ඉන්නවා නම් ඒ වැඩේ බොහොම මේ රිද්මයානුකූලව බොහොම සැහැල්ලුවෙන් අපිට ඒ දේවල් කරන්න පුළුවන් කියන එක මම අත්දකින්නේ. පියසරණියට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ධනාත්මකද ඍණාත්මකද? බොහොම හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ධනාත්මක ප්‍රතිචාර තමයි මට හම්බුනේ. කවුරුත් එහෙම ඍණාත්මක ප්‍රතිචාරයක් තාම හම්බුනේ නැහැ. ඔබ ලේඛිකාවක් සහ ජනමාධ්‍ය සමීපව ඇසුරු කරන්නියක්. ප්‍රේමය, ආදරය වගේ දේවල් පවා ජනමාධ්‍ය වාර්තා කරන්නේ ඉතාම ඕලාරිකව. ඇයි මෙහෙම වෙන්නේ? බොහෝ වෙලාවට ඔවුන්ට යම්කිසි ආකෘතියක් නැති හින්දා කියලා තමයි මට හිතෙන්නේ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අර සම්මුතිකව දේවල් කරන්නනේ. ඒ කියන්නේ කරගෙන ආපු විදිහටම කරගෙන යනවා මිසක් මේක අලුතෙන් හිතන්න බගේ මේ ගැන පුළුල් අධ්‍යයනය කරන්න යොමු වෙනවා හරි අඩුයි. මමත් දන්න බොහෝ ජනමාධ්‍යවේදීන්ගෙන් මම සමහර වෙලාවට අහනවා මේ පොත් කියවනවාද එහෙම ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ වෙලාවක් නැහැ වගේ. ඉතින් අර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විෂය ක්ෂේත්‍රයන් තුළ
එයාලා ජීවත් වෙන්නේ නැහැ කියන කාරණේ තමයි මම දකින්නේ. ඉතින් බොහෝ වෙලාවට අපි යමක් කරනවා නම් මං හිතන්නේ අපි ඒ තුළ ජීවත් වෙන්න අවශ්‍යයි. ඒකට මුල් ඇද ගන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට පුළුවන් ඒ දේ මේ උකහා ගන්න. එතකොට තමයි අපි තුලින් ඒක එළියට එන්නේ කියලා මම විශ්වාස කරනවා. මට කියන්න පුළුවන් බෞද්ධ දර්ශනයයි බුද්ධ ආගමයි මේ මොකක් හරි කිසිම දෙයක් නොදන්න කෙනෙක් මේ එක දෙයක් ඉගෙන ගත්තත් මේ සියල්ලම ඒ හරහා ඒ තුල තියෙනවා කියන එක. ඉතින් එතකොට අපිට ලොකුවට දේවල් මේ ගැන ඉගෙන ගන්නවත් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් බුදුන් වහන්සේ විශාල දර්ශනයක් අපිට දීලා තියෙනවා. ඉතින් අපිට හොයා ගන්නවත් අවශ්‍ය නැහැ මේ බොහොම පැහැදිලිව වර්ග කිරීම කරලා මේක කරොත් මෙහෙමයි මේක කරොත් මෙහෙමයි මේ විදිහට වර්ගීකරණයක් හොඳ කියන්නේ ඒ දර්ශනය තරම් වෙන දර්ශනයක් මම දකින්නේ නැහැ. මම හිතන්නේ ඒ කෙනෙකුට මේ එක එක අභ්‍යාසයක් අපි හිතමු පන්සිල් පද පහේ එක පන්සිල් පදයක් රකින්නවා කියන්නේ මුළු බෞද්ධ දර්ශනයම ඉගෙන ගන්නවා හා මුළු බුදු දහමම තමන් අත්දකින්නවා කියන එක තමයි. ඉතින් ඒක ඒක පුහුණු වෙන කෙනෙකුට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේක මේ පොත්වල වුණ තරම් මේ වගේ දේවල් තියෙනවා එහෙම කියලා. නමුත් කරන්න ගියාම මේක කොච්චර අමාරුද ඒක එන අභියෝගයන් එක තමයි තේරෙන්නේ ආ මේකෙදි මේක මේක මේදි මේ මේ දේවල් තමයි මේ මුණ ගැහෙන්නේ කියලා. කොහොමුණත් පියාසරණේ හරහා අපි කතා කරන්නේ සිහිය ගැන. ගැහණු කඳුළු වලට ළඟයි. කඳුළු වලින් තොරව සිනාවෙන් මුව සරසාගෙන ජීවත් වෙන්නේ කොහොමද ගැහණියක් විදියට? වතුර වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ සියලු දේවල් එක්ක අර හැඩයක් තියාගන්න නැතුව දිය වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි කරන්නේ අර අපි හැඩයක් හදාගෙන ඉන්නවා. මම මෙහෙම කෙනෙක්. මට මේ වගේ කතා කරන්න හොඳ නැහැ. මම බලන්න ඕනේ මේ වගේ දේවල්, මං අඳින්න ඕනේ මේ වගේ දේවල්, මං කරන්න ඕනේ මේ වගේ දේවල්. ඉතින් පොඩි කාලේ ඉඳන්ම අපි මේ විදිහ හැඩ හදමින් යනවා. සමාජය හදමින් යනවා, ගුරුවරු හදමින් යනවා. ඉතින් ඊට පස්සේ අවසානයේ අර අපි තැනකට එනවා අපේ හැඩෙත් මොකද්ද කියලා අපිට හොයාගන්න බැරි තරම්ම අපි හැඩවලින් වැහිලා. ඉතින් මේ ඔක්කොම අයින් කරලා මේ මුකුත්ම හැඩයක් නැතුව අපිට හම්බෙන හැම කෙනා එක්කම මේ හැඩය රහිතව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ කඳුළු වලට ඉඩක් නැහැ. මොකද මේ ඒක මේ එතන කිසිම දෙයක් නැහැ. ඒක කරන්නත් අර ප්‍රේමයක් තියෙන්නත් ඕනේ. එහෙම ඒ කියන්නේ ඒකට කැමැත්තක් ඒ තුළ යම් කිසි වින්දනයක් තියෙන්න ඕනේ. ඉතින් තමන්ගේ දරුවත් එක්ක වුණත් අර කිසිම කොන්දේසියක් නැතුව දැන් මම අම්මා නම් මං කියන දේ මෙයා අහන්න ඕනේ මේ මේ දේවල් මේ කියන්නේ මේ අම්මා කියන හැඩය මේ මොකුත් නැතුව නිකම්ම එයාගේ රිදම් එකත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් නම් මේ එතන කඳුල නැහැ. ලේඛිකාවක් ලෙස කඳුළු පරයා සිනාව කැන්දමින් ජීවත් වන කෙනෙක් ඔබ ධනාත්මකව කොහොමද හිතන්නේ හිතලා ජීවත් වෙන්නේ කඳුළු වලින් තොරව? මම කියන්නේ තමන්ට පුළුවන් නම් තමන්ට ආදරය කරන්න. පළවෙනිම දේ තමන්ට ආදරය කරන ගමන් මේ තමන්ට කරන ආදරය තමන්ගේ වටේ ඉන්න අයත් එක්ක බෙදා ගන්න. ඉතින් එතකොට මේ තමන් කිසි විටක තමන්ට ඍණාත්මක දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඍණාත්මක සිතුවිලි තමන් ඇතුළට ගන්න නැහැ. මොකද තමන් තමන්ට ආදරය කරන හැටි. ඒ ආදරය අපි එළියට බෙදාගත්තාම ඒ තුළ ඍණාත්මක දේවල් නැහැ. ඉතින් මං හිතන්නේ ඒක තමයි ක්‍රමය.